हदवत सांस ले करे वे न बोदु खाताव की माओ गुन लोवट पेन वेन रास कावी पेल की पिंगत सात्य सिदु बीमक पासु बीमकी दुपन कामीन तेर पुन पोडी पैल्पत की टकरंगा मांग ती काटू मेटी गिदर सीट कंदुलली बोनवाम माउनु कंदुलु पीट वेरहुन मुहुन मेलवी एत विदावट सिटी एक पुताई मी सुदु अम्माट परलोव गोसीन सेमियानेत सहायट मी तुरु किसी वेक नो मैं तिये गेट कीमट दे आक एत दुक बार कतावट तिबुने एक गे है आसरन अम्माट अवदिव पांदर मी दुप पात्नाम्मा लिप मोलवला बातन टिक पीसीनवा अम्मा पेनना ऐसीन लोक ये दाकी ना अम्मा बिंदी दुख कियान नट बह पिंगत निम्मा कारुणिक पिंगतुनी ठकरं दमा खटुमेटी गैसु पुंची पैल्पतक दुप्पत मवाक जीवत पिनवा मैं आदरणी अम्मट पुंची पुते किन्नवा अकाले मियगिये सहमियाने तिशोकये हदतुल दरागिन दरुवव पोषणीय करनवा अवासनावट मैं अम्मट तिबुने एक ऐहै पिनेन ए एक ऐसिंग दारुवा वहादन अहिंसक खताव असन्न दिने पियागन मे अंदम्मागे उतुम खता हुवताई दारुवाटी केन टीक पिंवत लोकुवेन्नी असल मती बुन पासल वेत यावान्नी रकियावाक्मो मैत आम
කරන්නේ බත් මුල් බැඳලා පාසල ළඟ විකුණන්නේ ටික ටික වැඩෙන පුතෝ මේ ලෙස සිතන්නේ මගේ අම්මගේ කැත මුණ කිතියෙන්නේ නොපෙනී එක ඇසක් දැක්කම් කැතයිනේ වෙන අම්මලා වගේ නැහැ හරි ලැජ්ජයිනි බත් මුල් අරන්නේ නැවිට මගේ පාසලට ලැජ්ජ හිතෙනවා මගේ ඇති කැතට වෛරය ටිකෙන් ටික ආවා පුතු සිතට සැඟවේ පුතා තම අම්මා දකින කොට ආදරණීය අම්මා පාසලට බත් මුල් අරන් එද්දි ලැජ්ජාවටම පුතා සැඟවෙනවා. නමුත් පින්වතුනි, එක් දවසක් යහළුවන් සමග පුතාට අම්මා බත් විකුණන තැනින් යන්නට සිද්ධ වෙනවා. පුතා ගියේ අහක බලාගෙන. ඒත් අම්මා පුතාව දැක්කා. ඒ වෙලාවේ එක පාරටම පුතේ කියලා අම්මා කතා කළා. පුතාට ලැජ්ජ හිතුණා. ගොඩාක් තරහ ගියා. පුතා නොඇසුණා වගේ යන්න ගියා. අම්මගේ පපුව පිච්චෙන්න තරම් දුක හිතුණා. ඇය සිතින් ඉකිගසා හඬනවා පින්වතුනි. කුස තුල දාරා ආදරයෙන් හැදුව පුතේ තුරුලේ හොවා කිරි පෙව්වා මගේ පුතේ ඇයි නොබලාම යන් රාත්තරන් පුතේ වාවනු නොහැක දුක උනු වෙන මගේ හිතේ දැසක් නොපෙනුනත් පුත නුඹේ අම්මාගේ විඳිනා දුක් කන්ද මහා සාගරය වගේ සිහියට එද්දි කඳුලැලී දැස දිගේ උතුරන සෙනෙහසට පිටු පානොයන් පුතේ
නකරං වහල යට අපමණ බඩගින්නේ උයලා සම්බෝල සමගින් බත් කන්නේ පියතුම නොමැති දාසිට මහ බඩගින්නේ නුඹ ලොකු කරන්නයි මම බත් විකුණන්නේ මෙලෙසින් අසරණ අම්මා පින්වතුනි දුක් වෙද්දි හඬා වැළපෙද්දි පුතාගේ පන්තියේ යහළුවන් දැනගන්නවා මේ ඇහක් නැති බත් විකුණන කණ අම්මාගේ පුතා කියලා. පහුවදා පන්තියට ගිය වෙලාවේ යහළුවෝ විහිළු කරන්න පටන් ගත්තා. එක එක වචන කියලා පිළිකුලෙන් යුතුව මූණට කෙල ගහන්න පටන් ගත්තා. පන්තියේ සිටිය සෑම යහළුවෝ එකතු වෙලා ඇනුම් පද කියයි හද වෙත පාරවලා බලපං අන්න කන මාගේ පුතු කියලා කෙල ගසනවා සමහරු පුතු දෙස බලලා යහළුවෝ එකතු විරස කර බත් කනවා පන්තියේ කෙළවරක පුතු කඳුලැලි බොනවා පිළිකුල් සිතින් යහළුවෝ ඔහු දැක යනවා අම්මා පිළිබඳව තරහව වැඩි වෙනවා ඔහුලනු නොහැක පුතු හට මේ නව නින්දා තම අම්මා ගැනම ඔවු වෛරය බැන්දා වැටෙන කඳුළු සිර කොට සිත යට රන්දා සැන්දැවෙලා ගෙට එයි තරහව කැන්දා දැඩි තරහවකින් ගෙදරට එන මේ ආදරණීය පුතා මහා හයියෙන් අම්මාට කෑ ගහනවා.
පුරපුරා නැගුණු තරහව අහිංසකම්මාට බැනවැදෙමින් පිංවතුනි කලේ මෙන්න මේ ලෙසටයි. ගෙදර නාවිගසින් පුතාතම මාඋවෙතට දුවගෙන ගියා. කෝපයෙන් ඔහු පොපොර පොපොරා බණිමවහට දොස් කියා. පිසදමාය ගතේ දහඩිය වැටෙන හින්දා බිම කඩා බෙදනවා බත් පුතොට කන්නට පිංගානක් ගෙන හඬ හඬා. ගතේ වෙහෙසට මාඋගේ ඇඟ පත් පත්ව ඇත බොහෝ සේවිඩා. අනේ පිංවත කුරිරුමි පුතු බණි අම්මගේ හිත කඩා. ඇහැක් අන්දව විරූපී ලෙස කරන ලැජ්ජාවට වඩා මැරිලා යනවා නම් හොඳයි. ඔබ ඉන්නවට වැඩි යෙන් හඬා. පිංවතුනි, පුතා මෙහෙම බණිද්දි අම්මා කඳුළු පෙරාගෙන බලාගෙන සිටියා. අම්මා කිසිම දෙයක් කිව්වේ නැහැ. බිම බලාගෙන කඳුළු වැගිරෙව්වා. පුතාට ඕනුනේ මේ කැත මුහුණක් තියෙන අම්මාගෙන් ඉක්මනටම ඈත් වෙන්න. පුතා මහන්සි වෙලා ඉගෙන ගත්තා. අම්මා බත් විකුණ විකුණ පුතාට හොඳට ඉගැන්නුවා. මූලික ඉගෙනුම අවසන් වුණා පසුව පාසලේ වැඩ නිසි ආයුරින් සිදු කළ මේ පොතට උසස් ඉගෙනුමට යන්නට උනානේ පිට රටට. උරුම කරලා ටකරංගය අසරණ මේ මවට පිටත් නොනා ඉක්මනින්ම යන්නට දුරු රටට. දවසක් අලුයම අවදිව ආදර මේ පුතා මවට හොරෙන් පිටවිය යන්නට නොකරම කතා. අවදිව අම්මා සොයනවා තම ආදර පුතා තනිකර ගිය බව වැටුණා වැඩි ගෙනුම පතා. Thank you.
තමන්ගේ ආදරණීය පුතා තමන්ව තනි කර දා ගිය බව දැනගත් මේ අසරණ අම්මා මුල්ලකට වෙලා ඉකිගසා හඬනවා. වාවා ගන්න බැරි තැන අම්මා කෙඳිරිලි හඬින් මෙලෙසට දොඩවනවා. පින්වතුනි, අම්මාගේ උණුසුම හැරදා ගියාට මගේ පුතේ තරහක් නෑ කවදාවත් මගේ තුටි පුතේ සතුට තියන් හිතේ ඉන්න කොරන් පුතේ සතුට තියන් හිතේ ඉන්න කොරන් පුතේ ඇසක් නැති වුණත් මගේ පෙනෙන ඇසින් පුතේ දසක් දුක් විඳලායි මම නුඹව හැදුවේ පුතේ තරහක් නැ සිතේ මගේ පන නුඹ පුතේ තරහක් නැ සිතේ මගේ පන නුඹ පුතේ ආයෙත් දවසක ආවොත් මේ පලාතේ පුතේ මගේ පුංචි පැල්පත ළඟ නවතිනවාද පුතේ ඔබ එන තුරු රත්තේ බලා හිඳිමි පුතේ ඔබ එන තුරු රත්තේ බලා හිඳිමි පුතේ අසරණ අම්මා මෙලෙසට දොඩවමින් පුංචි පැල්පතේ උණු කඳුලැලි බොනවා. දරුවා නොමැති ශෝකයෙන් ඇය ටික ටික ලෙඩ වෙනවා. ගත සුදු මැලි වී ලෙඩ ඇඳට වැටෙනවා. රට ගිය පුතා ඉගෙනගෙන ඇවිත් නගරේ රස්සාවක් ලබනවා. ඔහු නැවත ගමට ආවේ නැහැ. පින්වතුනි, මාලිගාවක් වගේ ලස්සන ගෙයක් නගරයේ සාදන්නේ විසාකාවක් වගේ රුමත් තරුණියක් ඔව් බාඳින්නේ යන්න එන්නට පහසුකම් ඇති මෝට රථයක් ගෙනෙන්නේ දරුවෝ දෙනෙක් සමග සතුටින් පුතා කාලය ගෙවන්නේ අවදිවිල
දිනක් අලුයම බිරිඳ දරුවන්නෙක් වෙලා බොහෝ සතුටින් මිදුලේ දුව පැන පවුලේ අය සෙල්ලම් කළා ගේටුවළඟ මහලු අම්මා ඉන්නවා දුටුමි පුතා දරුගෙටගෙන දොරත් වැැව්වා අම්මහට නොකරම කතා පින්වත නැවත දවසක හිරු නැගෙන හිමිදිරියුදේ මහලු අම්මා පුතුගේ ගෙදරට ආවා දුක කියමින් හදේ දරුවෝ බියවි කෑගසයි මව් විරුපී හොල්මන වගේ පුතා ඇවිදින් බණී අම්මට සිංගන ගැහැණි කුට වගේ එවිට ආදරණීය අම්මා තම සෙනෙහ බර පුතා දිහා බලලා බොහෝ මහින්සකව මේ ලෙසට කියනවා සමාවෙන්න මට වැරදීමක් වෙන්නේ නැති සමහර විට මට ලිපිනය වරදින්නේ නැති කරදරයක් වුණා නම් දහස් වාරයක් මට සමාවෙන්න මම යන්නම් මහත්තයෝ මෙලෙස කියූ අම්මා පාරට ඇවිත් මෙලෙස සිතමින් හඬා වැළපෙනවා පින්වතුනි හිතරිදුනානම් මහට නද වෙන්න සමම් දුටු විට මේ මාබිය වෙන්නේ තිනු බේලාමන් තව ටික දිනයි මගේ දිවි යද වෙන්න නිමං යන්නම් පුතේ මෝතක් වත් නොවි පමං පාසල් ඇඳ පුසුදු කමිසය නතේ තියන් තාමත් සුවඳ බලනවා මම නැතිව ගොයන් කන්නට දෙයක් නැහැ මට ගෙයි කිසිත් කියන් ඒකයි ආවේ බඩගින්නට දෙයක් සොයන් අමනාපයක් නැත මගේ රත්තරන් පුතේ බැන්නත් නොබයි ඇති ශක්තිය මගේ හිතේ
ලියවි නැතත් අම්මා ගැන නුඹේ පොතේ මට මුළු ලොවට වැඩියෙන් නුඹ වටි පුතේ ආතරණී අම්මා එලෙසට සිතමින් හඬ හඬාම යන්න ගියා කාලය ගත වෙලා යනවා වසර ගානකට පස්සේ පුතාට ලියුමක් ලැබෙනවා තමන් ඉගෙනගත්තු පාසලෙන් ඒ ලියුමේ ලියලා තිබුණේ පරණ පාසලේ ආදි ශිෂ්‍ය හමුවක් තියෙනවා ඒකට පැමිණෙන්න කියලා ජීවිතයට අරුත දුන්න පාසල සීවන්නේ ගෙදරට බොරුවක් කියලා රතයට නැගගන්නේ වෙල්යායෙන් කැලේ මැදින් ගම වෙද පියමැන්නේ ගරා වැටුණු පුංචි නිවස දැක පුතු නවතින්නේ ටකරං ටික දිරාගිහින් තිබූ වහල නැත්තේ වටේට තිබු බිත්ති අතර පමණයි එහි ඇත්තේ පාලු ගතිය පෙනෙනවා බැලුවම එහි ඇම පැත්තේ අම්මා නම් පෙනෙන්න නෑ බැලුවා මුළුවත්තේ පහල පහල සිටියය මේ පුතා දකින්නේ දුවල පැනල ගිය පුතු බව හඳුනාගන්නේ අබල දුබල වී සිටි මව් ගැන පවසන්නේ නමල කියලා තිබුලිඋ මක් ගෙනවිත් දෙන්නේ සුන්දර පරිසරය මැදින් ගමට පිවිසෙන පුතාට තමන් ජීවත් වුන පුංචි පැල්පත පෙනෙනවා පින්වතුනි පුතා වාහනය මදකට නතර කරලා එතැනට ගොඩ වෙනවා දිරාපත්තුණු වහලක් තියෙන ගරා වැටුණු බිත්ති තියෙන පැල්පත විපරම් කරනවා අම්මා නැති බව දැනගත් පුතා වටපිට ඇවිදිද්දී අසල්වාසි කෙනෙක් ඇවිදින් අම්මා දුන්නායයි කිව්ූ ලියුම් කඩදාසියක් පුතාගේ අතට දෙනවා පුතා හෙමිහිට මෙය දිග හැරලා අපැහැදිලි අකුරු අමුණමින් අම්මා ලියූ ලියුම කියවනවා එහි ලියා තිබුණේ මෙන්න මේ විදිහටයි මගේ රත්තරන් පුතුනේ අහගන්න බැරිකම නිසායි ලියුවේ දුක වාවන්න කිව යුතු දේ ඇතත් කොල පිටු පිරෙන්න කෙටියෙන් ලියමි මගේ දුක අඩු කරගන්න පියතුම නැති දාහිඳ නුඹ ඇදුවේ දුක් විඳ ඒවාද මතක නැද්ද ආදර මගේ රං කඳ ආදර මගේ රං කඳ බත් මුල් ටික විකුණලා ලැබෙන මුදල සංගවලා නුඹ පාසල් යවන විටදි ඒවට වියදම් කළා ඒවට වියදම් කළා
වෙල් දෙනිවල ඇවිදලා නිලානවිත් තම්පලා කැවූ පෙවූ කාලය දැන් නුඹ හට අමතක වෙලා නුඹ හට අමතක වෙලා ගෙදරට ආමොල් දිනේ නුඹ දොර මට වැව්වනේ හඬන්න කඳුලැලි ආවත් මගේ ඇසක් අන්දනේ මගේ ඇසක් අන්දනේ හිතරිදුනානම් පුතේ සම්මාවෙන්න මට පුතේ නුඹේ දරුවෝ බය කරන්න නොවෙයි ආවේ මම පුතේ නොවෙයි ආවේ මම පුතේ පරුස වචන කිය කියා බනින විටදී මට ඔයා තනිය හැකින් අඬනවා මම සිහි කරමින් නුඹේ පියා සිහි කරමින් නුඹේ පියා රවණ විටදී නුඹ මට දුක හිතෙනවා අම්මට තරහක් නෑ මගේ හිතේ බිහි කළ පින ඇති මට බිහි කළ පින ඇති මට පන්සිල් පද පහරැක පනසේ අඹු දරු රැක සතුටින් සාමෙන් සිටියොත් දෙවියොත් නොබ දෙයි රැක දෙවියොත් නොබ දෙයි රැක මෙලෙස අම්මා ලියූ පද පේලි කියවාගෙන යද්දි පුතුගේ දෙනෙතට කඳුළු ගලාගෙන එනවා දිග සුසුමක් කෙළූ පුතා නැවතත් කියවන්නට වුණා එවිටයි මේ අපූරු කතාව ලියලා තිබුණේ මෙපමණ කාලයක් පුතුට කියාගන්නට බැරුව තිබූ කතාවක් අම්මා මෙලෙසට ලියා තිබුණා මේක සිදු වෙලා තිබුණේ පුතාගේ පුංචි අවදියේ එතකොට පියාත් මොවුන් සමග සිටියා දවසක් උදයම අවදිව නුඹ කර මත රන්දා නගරෙට යන්නට පිට විය මගේ අතින් කැන්දා මල් වට්ටියගෙන දෑතට බුදු සමිඳුන් වැන්දා මෙහෙම දෙයක් සිදුනේ මොන කරුමෙට දෝ මන්දා හරි සතුටින් සිනාසිසි ගිය ආදර පියා වේගෙන් ආ වාහනයක් යට කරගෙන ගියා මර හඬ දී කෑ ගහත් දී පුතු කොහෙද කියා මගේ දෑතට නුඹ දීපිය තුම පරලොව ගියා සිදුන අනතුර බල බල සමහරු දිව යනවා මැරුණු පියා දැක දැක සමහරු මග හැර යනවා දුටුවා මම නුඹේ ඇසක බිඳ බිඳලේ ගලනවා රෝහලකට හනි අනිකට මතකයි මම දුවනවා සිදු අනතුරින් පස්සේ නුඹවත් අරගෙන රෝහලකට ගියාට පසුව තමයි දැනගත්තේ ඔයාගේ ඇහැක්
හොඳටම තුවාල වෙලා කියලා. මට කරගන්න දෙයක් නැති වුණා. මම දොස්තර මහත්තුරුන්ට වැඳ වැඳ කිව්වා මගේ දරුවාව බේරලා දෙන්න කියලා. බලන්න පින්වතුනි, දරු සෙනෙහස අම්මා මෙලෙසට කියමින් හඬා වැළපෙනවා. අම්මා දීව ඇවිත් දරුවාව කාරේ තියා වැළපේ කඳුළු පෙරමින් දුක් ගැහැට කියා එමි අත දුවයි පිහිටට කෙනෙක් සොයා දරුවා රැක දෙන්න දොස්තර මහත්තයා මගේ බුදු පුතේ මට නම් ඉවසන්න රුධිර ගලයි නුඹේ දෙනුවන් තෙත් වෙන්න නුඹ නැති ලොවක මට බැහැ ජීවත් වෙන්න වැඳලා කියමි මගේ දරුවා රැක දෙන්න කෙරුවොත් සැත් කමක් පෙරදාව සක් යන්න පුළුවනි ඔබේ පුතා සුවපත් කර දෙන්න දුන්නොත් තව ඇසක කොටසක් රඳවන්න අම්මේ හැකියමි පුතු බේරාගන්න දරුවාව සනීප කරගන්න නම් පින්වතුනි තවත් ඇසක පටක ඕනා කරනවා. ඒ අහපු ආදරණීය අම්මා අසරණව හඬ නගා කියනවා මේ ලෙසට. එතන සිටි හැමෝගේම ඇසට ඒ වෙලාවේ කඳුලක් කිනුවා. අනේ බුදු මහත්තයෝ මේතික අහගන්න නොසිතා දෙපාරක් මගේ දැසම ගන්න මගේ පොතු තමයි ඇති වාසන්තුව මට ඉන්න පමානොවි මට ඔව් සුව කර දෙන්න අවසානයේදී අම්මාගේ කැහැත් අරගෙන එහි පටක කොටස් වලින් පින්වතුනි තුවාල වුණ පුතාගේ දෙනෙත් සුවපත් කරනවා. මෙලෙසට ලියූ මේ ලියුම් කඩදාසිය අම්මාව සංකරනවා. නුඹ දෑසින්ම මට රවද්දි මට ඒ කැසකින් හැඬුණා. ඒත් මම තරහ නෑ පුතේ. මගේ ඇසේ පටක අරන් තමයි උඹේ දැස් සුවපත් කළේ. ඔය ඇස් දෙක රැකගන්න මගේ රත්තරන් පුතාට තෙරුවන් සරණයි. මම ඔයාගේ ආදරණීය අම්මා. පුතාගේ දෙනෙතේ කඳුළු බේරෙන්න පටන් ගත්තා. නමුත් දැන් පරක්කු වැඩි. අම්මා කාලෙකට ඉස්සෙල්ලා
පිංවතුනි මිය ගිහිල්ලා. අදත් දරුවෝ මව්පියන් විරූපී කියලා කොපමණ වෙනස්කම් කරනවද? මේ උතුම් දේශනාව සිතට අරගෙන ඔබේ මව්පියන් පනසේ රැකගන්න ඒ උතුම් ප්‍රාර්ථනාව කළ මේ උතුම් දේශනාව ඔබට ඉදිරිපත් කළමා මස්සැන්නේ විජිත පොඩි හාමුදුරුවන් වහන්සේ. වම්මා කඳුලින් බර වුන පුවත කිමෙය හැම දෙනාට නම්මාගෙන ඇසුවා හිසනෙත් කඳුලින් තෙත් නොනාට අම්මා ගැන දෙසෝ පුවත සීයට ගත් හැම දෙනාට සම්මා සම්බුදු සරණයි බණ ඇසු ඔබ හැම දෙනාට.